සුම් පුවත් ලදු සැනින් ගෙනෙන ඔබගේ YouTube channel ඔබව සාන්දරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ඩොලර් හිඟේ තවත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අග්‍රමාත්‍ය රොනල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මෙවර විට ව්‍යාපාර කඩාවැටෙමින් පවතින බවත් රැකියා නැතිවන බවත් මධ්‍යම පන්තියේ පිරිහෙමින් පවතින බවත් ගොවීන් අතරමං වී ඇති බවත් මේවට විසඳුම් අවශ්‍ය බවත් ඔහු මෙහිදී පෙන්වා දෙනවා. කොවිඩ් වසංගතය පැවතියද 2020-2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම් වනේ ජාත්‍යන්තර මූල අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බවයි රනිල් වික්‍රමසිංහ පැවසුවේ. නමුත් මේ වන විට දෙකම සිදුවී නොමැති අතර මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. මිට අමතරව රට තුළ ඇතිවීමට නියමිත ආහාරින්ග අප මුහුණ පාසින තවත් ප්‍රශ්නයක් බවද අවධාරණය කළ ඔහු පෙන්වා දුන්නේ ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුළ ආහාරින්ගයක් ඇතිවන බවයි. ප්‍රදේශවලින් වාර්තා වන පරිදි මේ කන්නේ අස්සන්න ගිය කන්නේ අස්සන්න හා සස්දන විට සිර 60ක ප්‍රමාණයක් බවයි ඊට වග්ද මාත්‍යවරයා සඳහන් කළේ. මෙවැනි තත්ත්වයක් ඇති වුවොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැනද සිතිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. මෙම තත්ත්වය මත කෝපවන ජනතාව අතර පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරීම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් ඒ මහතා කියා සිටියා. ආඩුව ඉන්දියාව සමග මෙවන විට තෙල් සහ ආහාර ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා වහාම අවසන් කළ යුතු බවයි හෙතෙම අවධාරණය කළේ. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.